अनावरण ओन्गे प्रकाश अणुव पेरपवेदे जीवत्व हेली अनुराधपुर कलुतिरसा प्रदेश वेड प्रहार वलिन मियगियबव हेलिकल एमदरुवन बोहो दिनकुगे सिरुरुवल दक्नट तिबु उपन्लप एति स्थानवलट वेड वेदुनबव ओन् पैवसुवा श्रीलंकावेन मेवन विट अनावरणी वी एति पुनर्भव साधक 250क पवन दरुवन पिरिसकगे केरली समय हेलिकल दरुवन 20 दिनक पमन सिटी वयस अवुरुदु देकहमारेदी पमन सिट एमदरुव पेरबव तरतुरु अनावरणीय कला බහතරන අවදියටත් ප්‍රථම මෙම දරුවන් තුලින් දක්නට ලැබුණු හැසිරීම රටාවන්ද දෙමෝපියන්ගේ පුදුමයට හේතු වී තිබුණා. ඇතැම් දරුවෝ පොලිස් සහ හමුදා නිල ඇඳුම් දකින විට බියටපත් වී නිවෙස් තුල සැඟවීමට උත්සාහ කළා. තවත් දරුවෝ එවැනි හමුදා ඉදමින් සැරසී සිටින අය දුටු විගස ඔවුන්ට පහර දෙ යුතුය යයිද ප්‍රකාශ කළා. 1971 කරලා අනාවරණය කළ දරුවන් ලෙස 70 දශකයේදී පරීක්ෂණයට ලක් වුණා. එවැනි පුනර්භව සාධක ගණනාවක් වර්ජීනියා විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ අංශයේ වාර්තාගත වී තිබේ. ඉන් වැඩි කොටස පරීක්ෂණ සඳහා මහාචාර්ය ස්ටීවන්සන් ඇතුළු විදේශීය පරීක්ෂකයෝද ශ්‍රී ලංකාවට වරින් වර පැමිණියා. අනුතුරුව ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා සහ ග්‍රන්ථවලටද ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ක්‍රියාවන් හෙළිකර දරුවන් පිළිබඳව වර්ජීනියා විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ පුස්තකාලයේද වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාවේ කැරලි සමය හෙළිකර දරුවන් කිහිප දෙනෙකුගේම ඔවුන් අනාවරණය කළ පෙරබව පුද්ගල ජීවිත සනත ඔස්සෙදුවින් රසක්ත තිබෙනවා. ඉන් අතිශය පුදුම අයුරින් සනත වූ පුනර්භව සාධකයේ හෙළිකල දරුවන් දෙදෙනෙක් ගාල් ප්‍රදේශයේදී උපත ලැබුවා. මෙවුන් දරුවන් දෙදෙනෙකු ලෙස ඔවුන් උපත ලැබුවේ 1978 වසරේදී වූ අතර ඔවුන් දෙදෙනාම හෙළිකලේ කැරලි සමයේදී මරණයට පත් වූ තරුණයන් දෙදෙනෙකුගේ ජීවන තොරතුරුය. එම දරුවන් දෙදෙනාගෙන් එකයිකුගේ සිරුරේ දක්නට තිබූ පැහැදිලි උපන්ලපයක් පෙන්වමින් එම ස්ථානයට වෙඩිවතුන බව හෙළිකලා. අනිත්‍යය අනවරණය කරේ පිළිස්සීමකට ලක් වේ පරිණයේ සිදු වූ බවයි. එම දරිය දෙදෙනා පිළිබඳව වාචාරි ස්ටීවන්සන් දින කරනාවක් තිස්සේ සියුම් පරීක්ෂණයක් සිදු කළා. එෙහිදී ඔවුන්ගේ පෙරබව දෙමෝපියන් සහ ඥාතීන් කිහිප දෙනෙක්ද නිවැරදිව හඳුනා ගැනීමට උන්ට හැකි වුණා. එම දරියන් අනවරණය කළ තරුණයන් දෙදෙනා මරුමුවට පත්ව තිබුණේ 1972 අප්‍රේල් 19 වෙනිදා. මේ පුනර්භව සාධකයේ දක්නට තිබූ විශේෂත්වය උනේ පෙරපවයේදී දෙඩි මිතුරන් ලෙස සිටි තරුණියන් දෙදෙනෙකු නිම් සහෝරියන් ලෙස උපත ලබා තිබීමයි. එම දරියන්ට ඔවුන්ගේ පෙරපවයේ හැදී උනම් ඒතා පැහැදිලිව මතකයේ තිබීමද විශේෂත්වයක් වුණා. පෙරපවයේදී වෙඩි පහර සහිත උපන් ලැබ තිබූ දරියට ඉදිරිපත් කළ ප්‍රශ්න එම දරිය දුන් පිළිතුරු පරීක්ෂණ වාර්තාවලට ඇතුළත් වී ඇත්තේ මෙලෙස. ඔයාට හිති මොකද උනේ වෙඩි වැදුනා. කොහොමද වෙඩි වැදුනේ? පොලිසියෙන් වෙඩි වැදුනේ කොහේද? තුවක්කෝ පෙන්වන්න කන්දට ගියාම වෙඩි තිබ්බා. වෙඩි වැදුනේ කොහෙටද? පපුවට. එසේ හෙලිකල දැරිය ඇගේ පපුව ප්‍රදේශයේ දක්නට තිබූ ඕපන්ලපේට අතදිකු කර පෙන්වනු ලැබුවා. මේ අයුරින් සනත ඔ එම දැරියගේ පුනර්භව සාධකයේ පිළිබව ජීවිතය ලෙස ජොනි සහ රොබර්ට් නම් තරුණයන් දෙදෙනෙකුගේ ජීවන තොරතුරු හෙළි වූ බව පැහැදිලි වුණා. ඒ බව මහාචාර්ය ස්ටීවන්සන් විසින් මේ පිළිබඳව ඇතුළත් ග්‍රන්ථයේද දක්වා තිබේ. පෙරබවයේ කැරලට සම්බන්ධව සිටි බව හෙලිකල තවතරුවක උපත ලැබුවේ අනුරාධපුර ප්‍රදේශයේ. ලාල් නම් ඔ එබදරුවා පැවසේ පෙරබවයේදී ජීවත් සිටියේ ඔත්තප්පුව නම් ප්‍රදේශයක බවයි. මම හිදි කැලේ හැංගිලා හිටියා. අම්මයි නංගී ගෙදර හිටියා. ඒ කන්ද පිටිපස්සේ තවක්කු හංගල තිබුණා යයිද එතන ගොඩ අවදියේදී ඔ ප්‍රකාශ කළා. මිතුරන් කීප දෙනෙකු සමග එකතු වී සිටි බවත් හෙලිකල ඔහු පැවසේ රාජාංගනයේ පොලිසිය සමග ගැටුමක් ඇති වූ බවත් එම ගැටුමේදී වෙඩි පහරකට ලක් වූ බවත් අනතුරුව මරණය සිදු වූ බවත් එම දරුවාට මතකයේ තිබුණා. පොලිස් නිලධාරීන් දුටු විට මහත් බියකින් නිවසේ සැඟවීමට උත්සාහ කිරීමද මෙම දරුවා මගෙන් දක්නට ලැබුණු විශේෂත්වයක් වුණා. ඔහුගේ හෝ මිතුරන් කිසිවෙකුගේ පුද්ගල නම් මෙම දරුවා වෙතින් අනාවරණය නොවුණා. ඒත් පිය පිළිබඳව මතකයේ අවදි කළා. එහෙදී අපේ තාත්තා ගොවිතැන් වැඩ කළා. අපිට හරක් ගාලක් තිබුණා. එදා පොලිසිය ළඟදී කලබල වෙනකොට බස් එකකුත් ආවා. මට වෙඩි වැදුණි පිටපැත්තට. වෙඩි උණ්ඩේ මගේ ඇඟට ඇතිරුණා. එතකොට මට වයස 20ක් විතරයිදී අනුවෙද්ද එම දරුවා පවසන විට ඔහුගේ වයස අවුරුදු 3කි. පෙර පවයේදී කැලේට ගිහින් කණ්ඩායමක් සමග සිටි බව හෙලිකල තවත් දරුවෙක් උපත ලැබුවේ කම්පා ප්‍රදේශයේ. එම දරුවා පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට හමුවන විට එම දරුවා පැවිදි ජීවිතයකට ඇතුළත්ව සිටියා. එවන විට පෙරපවයේ පිළිබඳව ඉතා හොඳ මතකයක් තිබූ පොඩි හාමුදුරුවෝ පැවසුවේ
තරුණ වයසේ කල්ලියක් සමග එකට සිටි බව මතකයේ තිබවයි. මම එතකොට අපස සාමාන්‍ය පෙර විභාගයට ඉගෙන ගත්තා. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගෙන ගත්ත බව මතකයි. ඉස්කෝලේ ලැබිත් අපි කැලේට ගියා. එහෙදී අයියලා අපිව හමු වෙනවා. තුවක්කුව ගෙනත් අපිට කියා දුන්නා. මගේ තාත්තා මෙරිලා. අම්ම කන්තෝරුවක වැඩ කළායේද පෙරපවෙ හෙලි කරමින් පොඩි හාමුදුරුවෝ කියන් සිටියා. මේ යෑමට සතිකරණකට උඩදී වර පොලිස් කූඩුවක සිටි බව මතකයේ තිබුණා. මරණය සිදු වූ අයුරු අප විමසි. ඒට පිළිතුරු දුන් පොඩි හාමුදුරුවෝ මෙසේ පැවසුවා. අම්මයි පාකියද්දි තමයි මම ඉදා කැලේට ගියේ. වෙඩි හඬක් ඇහුණා. ඒ සමගම බෝම්බ පුපුරන වගේ හඬ ඇසුණා. අපි ආලෝ බිම් වැටුණා. මම නැගිටින්න හැදුවා. ඒත් නැගිට ගන්න බැරි වුණා. එදා පොඩි හාමුදුරුවන් අනාවරණය කළ පරිදි කණ්ඩායමක් ලෙස සිටියේදී වෙඩි ප්‍රහාරයකට හෝ බෝම්බ ප්‍රහාරයකට ලක් වී මරණය සිදුව තිබුණා. වසර ගණනකට පෙර සිදු කළ පරීක්ෂණයේදී පොඩි හාමුදුරුවන් කුඩා කළ ප්‍රකාශ කළ තොරතුරු උන්වහන්සේගේ මව විසින් ලිඛිතව සටහන් කර තිබුණා. පොලිසියට බියෙන් කැලේ සැඟල සිටියේදී කැමට ආහරණ වෙදවීම නිසා දියුල් ගැට කෙල බව දෙහිලි කළ දරුවෙක්ද කැරල්ල අනාවරණය කළා. එම දරුවා උපත ලැබුවේ ඇල් පිටියේදී. පෙර පවයේදී රීතිකන් ප්‍රදේශයේ ජීවත් වූ සිටි බව පෙබදරුවාට මතකයේ තිබුණා. අපි ඉස්සර හිටියේ රීතික මොහොදු විරලක් අපේ ගේ ළඟ තිබුණා. අපි අක්කටේ කඩයක් තිබුණා යයිද හෙලි කළ එම දරුවා ඔවුන්ට මෝටර රථයක් තිබූ බවත් ඒ සුදු පැහැති වර්ණයෙන් යුක්ත බවත් කියවා. පුද්ගල නම් වශයෙන් එම දරුවාගේ මතකයේ තිබුණේ නිමල් යනුවෙන් හැදෙන ඔස් සහෝදරකගේ නම පමණකි. ඒ වන විට ඔහු තරුණ වියේ පසු ඔබ ඔහු පැවසේ අපි කොල්ල තුන් හතර දෙනෙක්ම එදා වෙඩි පහර වැදි මැරුණා යනුවෙනි. කොලියා පිටියේදී උපත ලද දරුවෙක්ද මීට වසර කරුණාවකට උදිතී පෙරබවේ හෙලි කරමින් කැරළ ඉස්සෙපත් කළා. ඔහුගේ පියාට දුම්බසේ මේ ස්ථානයක් තිබූ බවද පැවසු එම දරුවාද ඔවුන් සැඟවි සිටියේදී විශාල පිපිරෙම් හඬක් ඇසෙන බව කිව්වා. දින කරුණා කාරණ මෙතන සැඟවි සිටිය බවද ඔහුගේ මතකයේ තිබුණා. ඉස්සර ගෙදර ඉන්නකොට මට වයස අවුරුදු 10යි. තම මිතුරෙකුගේ පියා පොලිස් නිලධාරියෙකු බවත් පිපිරීම හඬත් සමගම තම උදර ප්‍රදේශයේ තුවාල සිටවන තුඩු බවත් කියවා. අවසන් දිනකේ පිය කුසගින්නේ සිටි බව පැහැදිලි කළ එම දරුවා ඒ බව අනාවරණය කළේ මෙසේ. අපිට ඒ දවස්වල කන්න ලැබුණේ නැහැ. මගේ බඩගින්න නිවුනේ මේ අම්මගෙන් කිරිපියුවට පස්සේද ප්‍රකාශ කළ දෙමෝපියන් මවිතයට පත් කරවමින්. පොලිස් පහර දීමක් හෙළ කළ පිළිමි දරුවේ පෙරබවයේ ජීවත් වූ සිටි ගම් ප්‍රදේශය ලෙස කුකුලාවල යන ගමක් හෙළ කළා. කණ්ඩායමක් ලෙස සිටියේදී ඔවුන් අතර වික්ෂුන් වහන්සේ නමක් ද සිටි බව මෙම දරුවා හෙළි කළා. එම දරුවා උපත ලැබුවේ 1978 වසරේදී. පෙරබවයේ සිටි ගම් ප්‍රදේශය ලෙස එල්පිටී සහ බලුපිටියද ඔහු විටක පැවසුවා. වයස අවුරුදු 3 දී පෙරබවයේ හෙළි කළ මෙම දරුවාගේ ප්‍රථම ප්‍රකාශයේ උයේ පොලිසියෙන් වෙඩි තිබා යනුවෙනි. මේ පිළිබඳව සිදු කළ පරීක්ෂණයකදී මහාචාර්ය ස්ටීවන්ස් දේ වාර්තාවකට ඇතුළත් කර තිබුණා. මොරටුව ප්‍රදේශයේ උපත ලද දරුවෙක් කැරළේ සඳහන් කරමින් පොලිස් වෙඩි පහරකට ලක්ව මරණය සිදු වූ බව ප්‍රකාශ කළා. එම දරුවාගේ පෙරබවයේ අනාවරණය කිරීම සිදුවීම දෙමව්පියන් පුදුමයට පත් කළා. ඒ වන විට එම දරුවාට වයස අවුරුදු 2ක් පමණ වුණා. තැපල් කරු නිවසට එන විට ඔහු අධික බියක් දක්වන බව දෙමව්පියන්ට දක්නට ලැබුණා. කුඩා දරුවා මෙතෙන් විට නාඳුනු පුද්ගලයන්ට දක්වන බියක් ලෙස එම දරුවාගේ බියපත් වීම සිදුවන්නේ යැයි දෙමව්පියන් සිතුවා. මාස කිහිපයකට වුණා. ඉතා හොඳින් කතා කිරීමට හැකි වයසේ ලැබුණා. දිනක් තැපල් කරු පැමිණ විටදී ඔහුට දරුවා කලකින් පහර කෙස්සුවා. ඇයි පුතේ එහෙම කළේ යයි මම පුංචි දරුවාගෙන් විමසුවා. ඔහුගේ ක්ෂණික පිළිතුරු වුණේ එයා තමයි අපිට වෙඩි තිබේ යනුවෙන්. අපිට වෙඩි තියනකොට ඔය ඇඳපු තමයි ඇඳගෙන හිටියේ යයි ඔහු පැවසුවා. මේ පිළිබඳව සිදු කළ පරීක්ෂණයේදී පොලිස් නිල ඇඳුමක් ලෙස තැපල් කරුගේ කබාය හඳුනාගෙන දරුවා එසේ ක්‍රියා කළ බව දෙමෝපිය පැවසුවා. අනතුරුව පොලිස් නිලධාරීන් දුටු විට නිවසෙන් සැඟවීමේ පුරුද්දක්ට ඔහුතුලින් දක්නට ලැබුණු බවද එදා දෙමෝපියන් අනාවරණය කළ කැරලි සමයේදී මේ අයුරින් මරණයට පත් වූ දරුවන් දෙසකගෙන් ඔවුන්ගේ මිතුරන්ගේ හෝ ඥාතීන්ගේ පුද්ගල නම් ප්‍රකාශ නොවීමද විශේෂත්වයක් වුණා. ඒත් ඔවුන් වැඩි දෙනෙකු හෙළි කළ පරිදි වෙඩි වැදීම් සහ බෝම්බ ප්‍රහාර වලින් සිදු වූ අනතුරු ලෙස පෙන්වා දුන් ඔපන් ලැබ කැල රැසක්ම සිරුරවල පිහිටා තිබීමද විශේෂත්වයක් වුණා. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් පහකින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දිගටම රැඳි සිටින්න ලංකාවේ අපිත් සමගින්ම. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.